ජීඑල්පී රිස් මහත්මයා ලෝකෙ වටේ ලියුම් අරිනවා මේ පාර්ලිමේන්තුව විසුරුවහරපු නිසා මේ ණය දෙන්න එපයි කියලා. ඔහුට තියෙන ගරුත්වයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ වගේ වැඩ කරන්න එපා. පාර්ලිමේන්තුව විසුරුවහරපු පළියට විදේශ ණය ගන්න නොහැකියාවක් රජයට නැහැ. මොකද අයවැයෙන් යම්කිසි විදේශ ණය ප්‍රමාණයක් ලබා ගන්න අනුමැතිය ලැබිලා තියෙනවා. රජය ඒ ණය ලබා ගන්නවා. ඒත් එක්කම මම කියන්න කැමති අපි ඩොලර් මිලියන 500ක් ලබා ගන්න ලන්සු ගඳවලා තියෙනවා. ජාත්‍යන්තරය මේ රජය දකින්නේ නිශ්චිතවම එන අවුරුදු පහ පාලනය කරන රජය හැටියට. ඒක නිසා තමයි ජාත්‍යන්තරය අපිට මේ ඩොලර් මිලියන 500 ලබා ගැනීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ බොහොම ඕනකමෙන්. තවත් දෙයක් එතුමා කියලා තියෙනවා බහනක ලෙස අපේ විදේශ සන්තිත ඇමරිකන් ඩොලර් බිලියන 6 මාර දක්වා අඩු වෙලා තියෙනවා කියලා 8 මාර ඉඳලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මහ බැංකුව අධිපතිවරයා විදේශ ගතවීම පිළිබඳවද මෙහිදී හර්ෂද සිල්වා මහතා අදහස් පළ කළා. මහේන්ද්‍ර මහත්මයා මම දන්න ආකාරයට කාරණා දෙකක් රට ගිහිලා තියෙනවා. එකක් තමයි චීනෙත් එක්ක පටන් ගන්න රලුත් බැංකුවේ ලංකාව සමාජිකයක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්න සහ ඔහුගේ ඇහි ශල්‍ය කර්මයක් කරන්න තියෙනවා. ඒ සඳහාත් රෝහල්ගත වීමටත් සිද්ධ වෙලා තියෙනවා. මගේ ෆෝන් එක තමයි මගේ බැංකුව. සම්පත් මොබයිල් බැංකින්. පාසුයි ලීසි කාලය ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.